ඔබෙක්වන්නේ අයිතින් රාත්‍රී ප්‍රධහන සිංහල පත්විකාශයක්ත් සමගින්. මම ශ්‍රීහාන් කනිශ්කාරය සිංහ. මම දිමිතු ඒකනනායක මඩවල මුලින් අවධහනය ප්‍රධාන පවත්සි රස් තලවෙත. රට ගොඩනගීමට රජයක් ලෙස කැපවනවා. ජනපති පවසයි. ශ්‍රීල්කන් හිටපු ප්‍රධහන විධායක හා බිරිඳ ලබන දහනවයදක් වාරිමාණ්. ටF නායකත්වය ලයිනල් ගුණතිලකට කිලෝමීටර ලක්ෂයක විකල්ප මාර්ග පර්ධතියක් වැටී ඇති ආගහදෙන් රට ගොඩ ගැනීමට රජ්‍යයක් ලෙස කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති ගෝටාභේ රාජ පක්ෂ ඇැතිතුමා පවසනවා. ජනාධිපති කාරයාාලය පැවැති හම්මුවකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටයා. වැවිලි සහ මුල්ල්‍ය අයතන රැසක සභහපතිවරුන් අධ්‍යක්ෂමන්දල සමජකින් හා ජනාධිපතිතුම අතර හමුවක් ජනාධිපති කාරයාලයේ දී පැවැවුණ ආර්ථිකය ගොඩනගීමම උදෙස අද සුමාරුකරගෙනින් මෙේදී සිද වුණු අතර. ජනාධපතිලකම් ආචාර පිබී ජයසුන්දර ජනාධිපති උපදේශක ලිත් වරතුන් ගැ මහතුරනතුළ පිරිසක් ඊ ටෙක්ව සිටා අපි විශාල අභියෝගයක් බාරගන්න තියනවා මේ අභියෝගය අපි ජයගන්නට ඕන ආර්ථිකයේ කේන්ද්‍රස්ථාන ආසිාවට එමින් පවතිනවා මේ අවස්ථාව අපි හොඳින් පාවිච්චි කරන්නට ඕන වෙනස්කම ඇති කරන නැවතත් රට ඉදිරිට ගෙනියනක අමාරුකාරයක් නෙවෙේ අභියෝධයක් වනාාට එක කරන්නට පුළුවන්. ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන්, බෘද්තිකයන්, රාජ්‍යපාලනයට පුළුවන් තරන් ඇතුළත් කර ගන්නට මමුත්සා කරන්නේ මෙන මේ තැනට අපි ඉදිරියට යන්න. ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විදාායක නිලදහරි කපිලර් චන්ත්‍ර සේනහා, ඔහුගේ බිළිඳ ප්‍රියංකා විශේනායක යනා අය රක්ෂිත බන්ධනාගර ගත කරුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපුූ ප්‍රධාන විදායික නිලතාරී කපිල චම්ර සේනහා, ඔහුගේ බිින්ඳ ප්‍රියංකා විජනායකයන අය අතරංකොට ගන්නාලස කොටුව මහිස්ත්‍රා අධිකරනය වරින්තු නිකුත් කළේ පසුගේතුගුණදයි ඒ අදාල ගුවන් සමාගමිට පළල් බඳ සහිත ගුවඥා අනියක් ලබාගනීමේති, සිතු වූ බව කියීන වංචාවකට අතාලවයි. ්‍ර ලංකන් ගුවන්සේ හා අදාල ඒබස් සමාගම අතර ගණ දෙනුවේති අමරිකාටල මලියන දෙක අල්ලසක් ලබාගත් පවටයි චෝතනා එල් වී ඇත්තේ. ඒයනුව කපිල චදසේ හා ඔහුගේ බිරිඳ අපරාධ පරක්ෂණ දෙපාර්තුමේන්තු වෙත අද පාර වුණා. හිදී ප්‍රශ් කිරීමෙන් අනතුරුව අතර ගට ගත් ඔවන්, කොටුව මයිස්ත්‍රාත් අධිකරනේයට රිපත් කරුණා. ඔවුන් දෙදෙන ලබන දහනවනදාතෙක් රක්ෂිත බන්ධනා ගරගත කිීමටයි නියෝග කරනේ. මේ පිමද පූරණ විර්ශණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝටාව රජ පක් මතිතු වා අ. ලධදරීට පසුගේද නියෝග කළා නව කොරෝණ වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව පන්සියයට පහදක්වා ඉහළගොස් තිබෙනවා. ආසාධීත සංඛ්‍යාව විසියට දහස් දෙසය හැත්තෑ තුනක්. මේ අතර මෙවැනි ආසාධන සඳහා වෙනම රෝහලක්කෝ අංශයක් පිහිටවන බව සෞඛ්‍යමතිනී පවිත්‍ර වන්‍යර්චි මත්මය පවසනවා. කරෝනා මැඩ්ලීමට රජයගත් පියවර රජය වෛදිනිධාරීන්ගේ සංගමය පැසුමට ලක් කලා. චීන පමණක් වෛරසේ ආසාධනය වුවන් ගණන විසි අටදහසක් අනෙක් වටවලින් වාර්ාවන සංඛ්‍යාව දෙසිය හැටක් ගුවන් සමාකම් සහර වටවල් වැසක් චීනයට පැමණීම සීම ක්‍රතිබෙනවා වෛරසය ආසාධනය වුවන්ගේ සුවෙලබූ සංඛ්‍යාව එක් දහස් එකසේ දක්වා එලකොසින්. මෙ අතර කොරණා වෛරසය මර්ධනය කිරීම සහ පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිතාානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අමරිකාටල ලියන හයිසි ඇත්තේ පහක පරිත්‍යාවගඉල්ලලා තිබෙනවා කොරණා වෛරසේ පවතින ොටවල් විසිහතරක මොකආවරණ ලක්ෂ භහක් සහ සුසනයන්ත්‍ර ලබාදන බවටද එම සංගමය පවසනප, තයිවානය හෝන්කොක් සහ, මැකාවෝ සඳහ සංචාරක අවදානම් නිවධනදිරිකුත් කරතිබෙනවා. කොරනා වෛරසේ අවධානම හේතුවන්, මනාලයා සහ මනාලිය නොමතිව පවැත්තුූ මංගල උත්වයක් පිළබඳව සිංගපපුූුවන් ෆර් තාවුණ. මනාල යුවල විවාහමංගල උත්සවේට පෙර්චීනේ සංචාරය කර පැමිණි දෙතිනේ විවාහමංගල්ලේට පැමණීමට අමුත්තාන් බියවීම හේතුවෙන් පිඩියෝ ඇමතුමක් කරහා උත්සව ශාලාවේ සිටි පිරිස් සමඟ මනාල් ියවල සම්බන්ධ වබවයි විදෙස් මාධ්‍යපාර්තා කළේ දිනදාහයක් අණ්ඩව කොරනාාව ෛරසේ මඩපැත්වීම සඳහා කටුතුකරමින් සිටි විසිහත් ඇවැරදි චීන වෛතිවරකුද හරද රෝගයක් හතුෙන් ජවිතක්ෂ පත්වතිබෙනවා ශ්‍රීලංකාව තුළ කරුණා වෛරසය මර්ධනයකරීමට හැකි වූයේ සියලුතිනාගේ උත්සාහෙන් බව ඇමතිනී පොව ්‍ර වන් අරච්චිමත්මියය අදැවැති මාත්්‍ය හමෝක දීසන හන් කළලා. පහුගේ කාලවල මාධ්‍යවල කියවු, චීන නැව්වලින් දාස්ගානක් ලංකාවට එනවා කියලා ඒ නැව්වලලාවේ ඔස්ට්‍රේලියාව ඇතුරු බටහිර රටවල් වලින් ආපු නැව්. චීනයේ කොරෝණා අෛර සේතින රෝීම් ගාන එන්න එන්න වැඩිවුණ ලංකාවේ පුළුවන්තරම් මේක අවම කරගන්නට. අපිගත්ත සාමූවික ප්‍රයත්මය නිසා. රටක් ඉදියට අපට පුළුවන්කම ලැබුණ. චීන අය විශාල වශයෙන් රැදිී සිද්න ව්‍යාපෘති වල සිටින උදවිය සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය වෛදිනිලධාරී බරුන්. ඒ අය පිළිබඳ පසුවිපරම්කිරීමක් කන්නවා. කොරුණා මර්තනයට රජයකත් පියවර පසංසිනිය පයි රජී වෛත්‍ය නිලධාරීන්ගේ සංගමය මත්‍ය හමුව පවත්වින් සඳහන් කළේ. කොරන වෛරසය ආපුුවවස්ථාවේ මේ රජයක් හැටියට. ඉතම සාර්ථකව ඒ විශේක්ෂන කණ්ඩායම් වලට වශ්‍ය පන්ති කටු කරන්න දීලා එක කොරණ වෛරස රජ වෛරසක් කරග නැතුව බේරන රජර පුළුවන්න්න ඔ හිතන්නක රාජසේ රත්න්න මේ කරන යිරස ලංකාටනකොට හිටියන එකක් තම ක ගෙනව ජියම කියයි විශේසක්ඥෝ මුකාවරන්න පළන්ඳන්න එපාකඇද රයිසනරද රටේ ලොකු මුකාරන ඩුවක් න කිය ද ොල රපල් පහ ගන්න පුළුවන්ගේ ලොකල් පයජස්කර රපියල් පන්සේගන්න කරෝනා පති හරිමක්ක උත්සයක් කර වසන්ර. පොලිස් විශේෂකාර බලකායේ නව අනදින නිලධහරිියයාලෙස ජෙස්ට නියෝච්ච පොලිස්පති ලයිනල් ගුණතිලක මහතා පත්කිරීමට, පොලිස් කොමිසම මේේ අනුමැතිය හිමිවීති බෙනවා. ඒ අනුව එම බලකායේ ඉදිරි කටයුතු මෙහෙවීම ඉදිරි දිනකිහිපේ තුළ ලයිනල් ගුණතිලක මහතාට හිමිවනු ඇති බවයි, පොලස් දෙපර්තමේන්තුව පවසන්නේ. දෙදහස් දොල්හා වස්රේ සිට මේ දක්වා උපාධධාරීන්ට රාජ්‍යංශය රැකිය අලවාදීමට කැබනට අනුමැතිය හිමි වුණා. එම වැඩපලිවේ ලබන මස්ස පළමුුණදා සිට ක්‍රියාත්මකයි. කැබ්න තින දැනු දෙන මාධ්‍යහමේදී අමාත්‍ය ආචාය බදධල ගුණුර්දන හතා මේ බව ප්‍රකාශ කලා බාහිර අභ්‍යන්දර බේදයගෙනුත් තොරව. මර්තුමස පළවිනිදින සිට දෙදහස් විසියක මාර්තමස පළවෙනිදින දක්වා. කූර්ණ වර්ශයක කාලයක් සඳහා පුහුණු කාලයක් ලෙස තමයි. මේ සියලුම් උපාධාරී බඳූගන්න එසේවා නියුක්ත කරන ස්ථානයේ අවම වසයෙන් වර්ස පහක කාලයක් ස්ථාන මාරුවීමකින් තොරෝ රැකියාවේ එදෙන්ටෝන් ඩිප්ලොමා ධාරයෙන් ඉන්නවාවනම් ඒ අයත් මේ උපා්ධාරී රැක අවස්ථා යටතේ ඉල්ලුම් කරන්න අවස්ථාව ලැබෙන ප්‍රධාන මාර්ගපද්ධතිීට අමතරව කිලෝමිටර ලක්ෂයක විකල්ප මාර්ග පදධතියක් සංහ්‍රධනය කිරීමටද කැබිණල් අනුමැතේ හිමිමුණ පසුගී අවුරුදු දහය තුළම කිසිම සංවර්ධනයක් කෙරුම් ඇැති පාරවත් පාර තෝරා ගැනීම සිද්ධ වෙන්නෙත් ලකුණු දීමේ ක්‍රමවේදයක් කැබිනට පත්ත්‍රිකාවේ සඳහන් වෙනවා. ලකුණු පනාකට වඩා වැඩියෙන් ගත්තොත් පමණයි ඒ පාර ප්‍රතිසංස්කරණය සඳ යෝදාගන්න පාරක් ලෙස තෝරගන්න පස්සුගේ ජ අතයේ විධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වලට අදාළ මෙතෙක් පියවා නොමැති බිල්පත් පියවීමටද රජයතීරණය කළ පසුගිය කාලය තුළ දේෂ්ඨ පුරවැසියන්ට පොලි සානාධාරය ගෙවලතියෙන් ගෙව තියන්නේ බැංකූ විසින් ැංකෝට දෙන්න ඕනේ මුදල බිලියන හතලි ස්පාක් බැංකෝල්ට ගෙවල පෝරසානආධාරයටඇතේ ගොවින්ට පෝර ලැබිලතියට. හැබැයි පෝරගන්නපු සමාගන් ඔෝල්ට ගෙවිය ුතු දල් ගෙවල නෑ. සෞඛ්‍ය මාත්‍යන්සේ බිහෙත්තයත් අරන්තියනවා ගත්ත බිහෙත්වොලට බෙහෙත් සපේපුයට මුදල් ගෙවල අධ්‍යාපන නමාත්‍යන්සේ ළඟම පාසන හොඳොම් පාසල කිය මොමුණ හරි ගොඩනැගිලික් කදල තිය. හදපු කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවල නෑ. ගම්පෙරලියයට ගම පෙරල්ලලා. එක කටයුතු කරලාතියෙන මුදල් ගෙවලනෑ. මෙසේ නොගෙවා්‍යබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන එකසිය පලස් පහ. අමාතය රමේෂ පතිරෙන මහතාද මෙහිදී අදහස් පල කළ. අධික වාහන තදබාදය පිළිබඳව විශේෂවධානයමුකොට පණ්ඩාර්ණයක ජා්‍යන්ත්‍ර ගුවන්තුරුපල් සඳහා. ප්‍රවේශ මාර්ගයක් විශේෂයෙන් ඉදි කරන්නටත් ඒ සඳහා රුපියල් මිලියන හයසියක මුදලක් අනුමත කරන්ටත් කැබිණට්මල්ලෙ තීන්දු කරයි ඒවගේ දැනට ජාතික ප්‍රවාහන වෛ්‍යාඇතලෙන් පමණක් නිකුත් කරන සහැල්ලවාහන බලපත්‍ර ලබා ගැනීම සඳහමන වෛද්‍ය පරීක්ෂණ ලංකාවේ මහ රෝහල් මූලික රෝහල් ඇතුළු රෝහල් එකසිය පණනාහග පමණ රෝහල් ප්‍රමාණයකට විමදධ්‍ය ගතකොට අදාළ සහතික ලබාගැීම පහසුව ලබා දෙන්න ැිෙනටමල්ෙ ීන්දවා ගත්තයි. අෞද්ගලක ආයතනයක් මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ව්‍යපෘතිය, මාස තුනක් තුළ ර් වචයට පවරාගන්නා බව, පාරමේන්තුේද මත්කළ ප්‍රශ්නයකට පිළතුරු දෙමින් අමාත්්‍ය මහින්ද අමරවීරම හතා කියා සිටා. දෙදස් නමේ තමයි මේ ව්‍යපති අආරම්භ කරය අවුරදු හතට, රුපියල් එක්දදාසත්්‍යයයි ලයිසන් එක ාන තුන්සි හැටයි රජයටට ලබෙන පිය එක්දස් තුන්ය හතලිියක්ම යන්නේ මේ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් මේ මුද්‍රණය කර සමාගමට මේ කිසිම ස්මට්කමක් නෑ මේකනිකා මේ ප්ලාස්ටික් කඇල්ලක් විතරයි. මේ කාරණය සම්බන්ධව දැනටමත් කොමිටියක් පත් කරලා සම්පූණ පරීක්ෂණයක් තියෙනවා තොරතුරුඒ ඇයමට වාර්තාකරාව. මහස තුනකින් අපි මේ කටුත් අවසාන කල්ලා රජයට පවරාගන්න බලාපොරොත්තු වෙනයි. සුගේ ජ ්‍රැයා දසලක්ෂ ව්‍යාප්‍රතිය පෙරි බදවද පාර්ලිවේන්තුවවෙද ද ප්‍රශ්න කරුණා. හැදිලව මේකට උත්තේ ැබි තියවා මේ හපතිියත් තිබුණනෑ කියලා ලක්ෂය එකක් දීලනෑ ැන අතිශේම බරපතල ප්‍රකා අපේ ලක්ෂදහය අරමුණටි ිහිල්ලා තියනවා විදිමත්ත්‍රමයකට මෙතුවල්ල රකයා දසලක්ෂයක් දීලත් ජනතාව තුවල ඉෙදරයව බරපතල සාධරනය අදත් ජනාධිපති කාරයාල ඉදිරිපිට දහ දහකට ආසන්න තරුණ තරුණියන් උද්ගෝෂණය කරනවා විදිමත්ව දීපු ැකියාවල්වල්ට එයා දොට්ට දාලා යෙනවාඒේ ඔබතුමා ඇගගේ හාර පන්දාහක් දහ දහක් එලිය දාලා නෑ කොත්‍රත් පදන තම න ස් ල් තුම හහිර න්නේනේ මහ රස්සවල් න්නේ ෙවල් ගල කැන්වසි අන්ද සන්ව ද කාර රුණ කරල ඒ ලියට දැන්ම ලු නම ඇතුන ගන් ල් ද ම ත්තර ජත ද ගන්න නුමතිය දන්න හ ම පිරිස් කලම කර නොයි. ේක ද ගේ ක් ක්ෂ පි මටකර ැනේද ම පත්ති ල දිය නොයි අක්‍රමතලා වෙලා නම් සබවති වග ය තුත ඕ එහෙමයි හරි හිල ප න්න.

ගොවයාමයෙන්ම නිෂ්පාදකයා රැක ගැනීම වත්ම රජ්‍ය ක්‍රතිපත්තියක් සේසල් කන බව පාරමින්තු මන්ත්‍රී Tබේ එකනායක හතා පවසනවා. විශේෂ වෙන හණ්ඩ බදු පනත ඇත්තේ නියමයන් කකිහිපයක් පිබඳ විවාදයට එක්වවෙමින්ඒ හතා මේ බව කියා සිටියා. මැති ඇමිතුරුන් කහිපදනෙකුම විවාදයට සහභාග වුණ. මහිතනම් මේ නීති පනක් මගින්. අපි රජක් විදිර බලාපොත්වේ නොව දැක්මක් තිරසාර ආර්ථිකයක් ක්‍රියාපම කිරීමේ වැඩ පිල්ලත් එක්ක විශේෂයෙන්. මේ වී ගොවිතරට අමතරව පොල් වගාවට අමතරව කෙල් වගාවට අමතරව මේ සුළු අප නෑන බෝග නිර්මාණ දී නිෂ්පාතිනයේදී උන්ට හොඳ බිඩක්. ඒ ගමේ ගොවිට ආදයමක් ලැබෙන. රටේ නිෂ්පාධන ක්‍රියාවලයට ශක්තියක් ලැබෙන ක්‍රියාදාමයක් මේ රෙගුලලාසියෝලින් ක්‍රියාපම කිරීම ක්‍රියාපම කරන. මේ තමයි ඩැක්මක ආරම්භය. අපි විශ්වාස කරන්නේ. අපේ රටේ සෑම සතයක්ම මහාමා්‍ය ාරයට එකුතු කරනොට වඩා ඒ රටේ ජනතාවගේ. ප්‍රේශක්තිය වැඩි කරලා ඕව මේ මුලල් සංසරණය අපේ රටේ වැඩි කරලා. අපේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කල්ලා, ඔවන්ගේ ජීවන දත්ව ඉහිල නංවීමට සඳය අපේ වැඩ කටිු සිදු කර බදවාඩි කිරීම හරහා රජයට අහිමිවිය හැකි ආදායම. රුපියාල් බිලියන පන්සිියක් හල්සයක් තරම් ඉහලාගයක් විය හැකිබව ස්ටිමේටු හරහාබ වෙනකට අනවරණය වෙනවා. ගරු ඇමතුමා ඔබතුමා දන්නවා අපිේ න්් තු ට ාද ක රාජ ප ම ්‍රිලිය න එකයි ඔබතුවාමේ රාජ පබතුවාදම ්‍රි දය දක් වැඩිර මට කියන්න ො ශේෂ්‍රය දොලු ස්ව කියල වර්ධනයක තමුණන්සේ බලන්න ංකාලකන මාහලොක මුදල් මතිවර එක්ත් ජාතික පක්ෂ ආණඩුවක් කියයන්නේ කමුුණ්නාන්සේල මිස්සු මත බදු ගහල රාජ්‍යදේපල විකුණලා. හොරකන් කරලා ජීවත්තනනා අ්ඩුවක් එතමයි ුවMP අ්ඩුවකෙන් මහබැංකු බැඳුම් කර කොල්ලය මෙන් දෙගුණ එක වංචාවක් පසුගේ කාලේ සෞඛ්‍ය ශේෂත්‍රය තුළ අෞෂධමිලදී ගැනීම්වලදී පමණක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලදහරන්ගේ සංගමය පවසනවා. රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ ආශිර්වාදය මත මෙම අෞෂධ මාෆයාභ ක්‍රියාත්මක වූ බවටයි එම සංගමයේ චෝදනා කරන්නේ. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. මහ බැංකු බැඳම්කෝර කොල්ලේ වගේ දෙගුණ එක මුදල් වංචාවක් සෞඛ්‍යමාත්‍යංශය තුළ අෞෂද මිලදී ගැනීමද විතා. ගේ ු හතර පහ ද ලා න ද ලාතීර ංචාව රපියල් ිියන විසකට හැත්. මේරටේ අහින්සක පිකාරෝගින් ජීවිතත් එක්ම මේ ද්විය කල්ල ති සෙල්ල මුදලින් තක්සේර කරන්න බෑ යනවා ලංකාවේ යාාපදිංචත් නැති බංලදේශ හගමකින් ගන්නන ප්‍රතිජීව කෞක්ෂද ොයා. ඒතාම කුට විදිහට ේබල් වෙනස් කල්ලා දරපුූත්සාහයක් සම්බන්ධයෙන් කාන උපපුරගන්න සෞක ත බලධරන්න පුළුවන්ක ලබිේඒ ්‍රතිජීවක කක්ෂද කුප්ිවිසි මේ දිතර කුටල සකස් කරන අවස්ථාව සාකි සහිතව සනාත කරන්න මේනවා. විශ්්‍රාම වැටුත් ගෙවීම හෝ මුලිය අදහර කපාහැීමක් කිසිසේ සිදුකර නැති බව රාජ්‍යමාතයයක් කෙහෙලිය රම්පු කළ මහතා පවසනවා. දිගෙන අ අපකොටේ ප්‍රදේශ පැවති උත්සවකට එක්වීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මේ බව අවධහරණය කළා. මුදල් කපා හැරීම් මුදල් නොගෙවීම මේ සම්බන්ධව, නුවෙකුත් තවාදයන් ගැරනවා තාමත් එක් ස ජාතික පතිේසිේන ය නිලධර සිේ හොඳ මුදාහරණයක් දමයි විශ්්‍රාමිකායියට මේ ගවීම දෙන්න එකලා ගැමිනටකින් අනුමත කරයි කියල ගෙනනත්ත කටඩු අුම කරල අතුරු සම්මත ගෙනුමටත් ඒේ ඇතුල් කලාතිර මුදල්වෙන් කරලනෑ. එනිසා බොහොම පැහැදිලිව. අපි අපේ අයවැෑ සම්මතවෙච්ච විකස. ඔවුන්ගේ හිඟවැටු පත් සමග ඒදේ ඔන්ට ලබලන ොහොම වගකීමෙන් ප්‍රකාශ කරනයේ. අපේ රැශ්ි මක් තිබ්බා ගරු අගමැත්තුමා. හොම පහැදිල මේ සම්බන්ධව ස්ථාවරයක් අරන්තේෙන එක්ස ජාර්තික පක්ෂය ප්‍රමුක කණ්ඩායම් ඉදිරියේදී ගොඩනගෙන සඳහනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද පිරිසක් එක්වන බව පාරිමින්තු මාන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. මේ අතර එජාප අර්බුදය සම්බන්ධයෙන් කිසිරකොත පක්ෂ මූලස්ථානයේ හා විපක්ෂනායක කාර්යාලේ පැප්ති මාධ්‍ය හමුුවලදීද දේශපාල නියෝජතීන් අදහස් පල කළා. බිල්ලිම කරනවා. ජනාජිපත්තුමාගේ විශේෂෙන්ම ඇතුමා නවන්නට මදහත් විච් වේට උගත් බද්ධමත් විද්වාත් කන්ඩායම් සහගම් නායකන් විශේෂයෙන් බලාපොරොත් වනේ ට අවශ්‍ය කරනට හහිම විච්චේ සියලු මුදල් නමත ලබාගැනීමක් සිද්ධ කරනවාගේම වරදකරවන්ට දේශානයේ දීල් එනි සියලු සම්ප්‍රදායන් අමතක් කල දාමසිලද නම ද න ක්නවා. ද හැනි හොමද ගේම් එක. ඒ වගේ ඔළුවෙන් මඩ කරන නායකත් තියාගන්න එ පයිදයන. ඕ එතුමට බුද්ධක් තියෙන නිසා තමයි දස් දහයේේද. මව ජාතිකලයිවම් පාලිමේන්තට පත් කලේ. අද ඒකයි පටලෝගන්න එපා ජීවිත කාලෙට මනායකත්තු ඉන්න එක ඒ දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ජීවිතකාලයට ඉන්න බැහැ. අලුත්තායට එ අලු අදහස්ුවට එන්නඒගේ මළුත් පරපුරුකට අවස්ථාව දෙන්න ඒ තමයි මෙතරන තියෙන සාගච්චා. එත්තම ක් ජාති පක්ෂය තිවස්ථාව සංසෝධන කරන්න ඕනිකට මතයක් ඇවිල්ල දේවා. ඉස්රහට මහිතන ගොඩදන වැඩිදිනක කැති දන . ඉස්රට එක් ාති පක්ෂය වස්ථාවත් සංසෝධනය කරන්න ද ගොඩත්දින කැම පක්ල දී. ස පක්ෂේ පුාකාී ම්ඩලය කැනවන්තින ඒ සෞදද අල්පයාග කාා හ න ඇතරම කු්‍රාධිකාදී ම්ඩලේ අදවසේ නිවශයෙන් ප දරන්ද ල තිබෙන නික පත ෝ පග ද ක්. විිස ේතුවක්න අපේ මහිතන මන්්‍රීකොරුත් කිවවා ඒ සම්බන්දයෙන් පොඩ කලින් දනුවත් කරන කියලා අත්‍රමදයන් කෘති්‍යාධකාර මන්ඩලේ රැශී මවශනය අප හිදල්ල කටයුතු අප ගේෙසේ කෘත්්‍යධතිකාර මල්ලෙන් න්න ඒන්ද අනුව කටයු කරමින් පවත් හිදැ අලු පක්ෂ අපි නිර්මාණය කරමින් ඒ අප ඒකටවශ නී්‍යයනුකු ත්ව අපි ඇති කම වයකටි කයවතු කරින් පවති. මරපුර සිරි සද්ධමවංශ නිකායේ, නායක පද විහා සන්නස්පත්‍රය ප්‍රාන උත්සවය, බලපිටිය මහකපිත විහාරස්ථානයේදී පැවැත්වනා. මිපුර සිනි සද්ධමවාශ නිකායේ මහනායක අති පූජ්ජ අහුගල්ලේ සිරි සීල විශුද්ධී නාහිමියන්ගේ ප්‍රධානත්වෙන් පැවැති මෙම ඔත්සේට, රාජ්‍ය අමාත්‍යේ ලක්ෂම ්‍යාපාපේවර්තන මහතාද එක්ව සිටියා. මහා සංගරත්නයද සදහවතුන් විශාල පිරිසක්ද මෙම පුුණන්නොත්සවයට එක්ව සිටි අතර මෙහිදි අදහස් දැක්කු රාජමමාත්‍යය ලක්ෂ්ම ්‍යාපාපය වර්තන මහතා. කික්ම ැටලුක් පේ න අනිල් වික්ට සිංහ ඇත්තුවා ද සිතුන වෙනකං පක්ෂ නායක හැටිටත් ඉන්නවා. ඊලඟට ප්‍රධාන වශයෙන් එක් සජාතික පක්ෂය තුනට හතරට පහට බෙදිල තියෙනවා ගම්මට මිනුත් බෙදලා නායක හැටිටත් බේදිලා පලාත්මට මිනිුත් බෙදදිලා ඒගේම ඔවුන්ට කිසිම බලාපොරොත්තුවක් නැති ගමනක් ඔවන්ට යන්න වෙලාද. මේ සියලු දේ එෙක් එක් සජාතික පක්ෂයට මට පේන නාගතයක් හන්නෑ. තොට මරටේ ජනතාව දැතියනක් මදේ ර්ලිමේන්තු ැතිවරන ද සිර ක් . ක ජාධිපතිමඇතිවරෙදි සියලු දෙනාම එක තිීන්දුවක් ගත්තා. දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කිසි විතකත් රාජ්‍ය නිලදහරින් යොදා නොගන්නා බව, රාජ්‍ය අමාත්‍යය ඉන්දික අනුරුද්ධ මහතා වධහරණය කළා. රාජ්‍ය සේවකීන්ට සියලු පහසුකම් සපයාදීමට රජය කටයුතු කරන බවයි රාජ අමාත්‍යවරයා වැඩදුරටත් පවසන්නේ. ඉදිකිරීමම් කරමාන්ත සංවර්ධ නාධිකාරියෙන් නව සභහපතිවරයා ලෙසපත් කෙරුණු, මහාචාර සොහන් වි්‍යේසය කර මහතා සිය තනතුරේ රාජකාරී ආරම්භකිරීම එම අධිකාරියදී සිද වනා. රාජමාත ඉන්දික අුරුද්ද මහතාද මෙ මවස්ථාවට එක්වසිටයා. හක රජයේ ඉදිකිරිීමක් කරන්නේ විශාල විදිට රජතතිය මුදල් යොදෝල. එකට ඒ ප්‍රමිතිය අනිවාර්රය දැන් අපි ීන්දු කරණය නොම රජ ඉදිකිරීමම් වගේ දේවල් රජය ආයතන එමනැත්තන් දේශආයතන ලෞව්වම කරමුකිින්. එතකොට දේශ අයතන රජය අතනේ නියම ප්‍රමිතිරක හදර දෙන්නඕන. ශ්‍රමිකයින් ඇත්තටම ඉදිකිරීම් ශේෂත්‍රයේ. විශාල විදිහයට වර්ධනය වඩ අවස්ථාව මිය නම රජේ දීරතියෙන. ප්‍රවාහනය සම්බන්ධයෙන් තියන ගඩනැගලි ද්‍රව්වයටට සම්බන්ධතියන බලපත්‍ර පවා ලිහිල් කරලා මේ ශේෂයට පුළහන්තරම්. මි ප්‍රශ්න දව හිල්ලා යනවා ඒ ිහිල්රලා තියන්නේෙ කොතරත්කරුව අවාසා ඉදිකීම් ශේසී ඉහල්ට ගෙනයන් එතකොට බදු අඩු කරලා තියෙන විශාල විදි. ජාති ගොඩනැගේ බද්ද ඒගේ බද වර්ග අඩු කරලා තියෙන ඉතිේ නිසා මේ හැම දෙයම්ම කරලා ඉඩහැරලා තියෙන්නේෙ පුළුවන්තර මේ ශේෂ්ට පුළල් කර පාකිිස්ථාන ගුවන් හමුදා ප්‍රධහනී මෙරට නිල සංචාරයකට එක්ව සිටිනවා.ඒ පලිබඳ තා පෘතික හිපයක් කෙටස්ටහනයෙන්. පස්තින නිල සංචාරයක් සඳහා තිවෙන්ට පැමිණ සිට්න පාකිස්ාන ගුවන් හමුදා ප්‍රධාන, එයා චීF් මාර්ශල් මුජාහිට් අන්වල්කාන් මහතා ඇතුළු දූත පිටස ගුවන් හමුදාපති එයාම් මාර්ශල් සමංගල ඩයිස් මහතා හබුවුනා. ගුවන් හමුදා මුලස්ථානයේදී එම හමුව පැවැත්වුණේ. කේරල් ගංචා කිලෝග්‍රෑම් එක සියද්දායක් සමඟ සැකරයෙකු යාපනය ොන්ඩමනාරු වෙල්ලතීරේදී අත්තරංගුට ගෙනැති පෙනවා. නාවික හමුදා හා සුරාබාදු නයධාරින් ඒක බදධව කළ වැටලිමකද අත්තරංගුටකත් සැක්කරු, තිස් හතර හැවරදිී පලාලි ප්‍රේශය පතිංචිකරුවෙක්. මෙ අතර නීති විරෝධී දුම්කඩ මද්‍රවනි්පාදනය කරන, ස්ථානයක්වැටලීමටද, නාවික හමුදාව හා පොලිසිය කටයුතුර කලා. මී ගමෝ පෙරියමුල්ල ප්‍රදේශයේදී එම වැටලිමසිදු කළ අතර, මද්‍රව සමඟ සැක්කරුවන් දෙදිරෙකු අත්තරං ගොට ගැනනාා. එකසි තිස් අට දෙෙනකුට සාම විනිසුරු පදවීපත්වීමම් ලිපි ප්‍රදාාඩය, අමාන්ත නිමල් සිරිපාල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණ. සමත මණ්ඩලවල දසවසරක සේවය කළ මෙම පිරිසට සාම විනිසුරු පදවවි ප්‍රධානය කර ඇත්තේ දිවඉනටම බලපෙවත්වෙන පරිදි. රාජ්‍ය මාතය මොහන් සිිල්වාමහතාද මෙ අමවස්ථාවට එක්ව සිටියා. මේ සමගි රාත්‍රී ප්‍රාන සිංහල පුවත්විකාශය නිමාට පත්වනවා. සුබරාත්‍රයක් www.ipnnews.telCA.